මතක විදියට ඒ 2008 මුල් කාලේ ඒ දවස් ටිකේම තිබේ අමුතු සීතල කාලගුණයක්. FM එකෙත් සැරින් සැරේ කාලගුණය ගැන ජනතාව දැනුවත් කිරීම කළේ බෙන්ගාල බොක්කේ අවපාතයක් නිසා මේ සතියම වැහිපර අඳුරු ස්වභාවය නිසාමයි. විශේෂයෙන් කන්ද උඩරට සහ මධ්‍යම කඳුකරයට රතු නිවේදනයක් නිකුත් කරන එක අපේ රටේ සාමාන්‍ය දෙයක් නේ. ඒ දවස් ටිකෙත් කඳුකර ප්‍රදේශයට නාජියම් අවදානම් නිකුත් කරලයි තිබුණේ. වෙලාව හවස 5ට කිට්ටු කරලා තිබුණු නිසා මං ලැප් එකත් ඕෆ් කරලා දැම්මේ. එදා දවසම හරිම බිසි සිකුරාදා දිනයක් නිසායි. ඒකත් එක්කම සඳුදත් බැංක නිවාඩු නිසා එදා ජමරේට වැඩ එක්ක හැප්පුණා. අනික එදා කලින් සතියේ ඉඳලා දාගත්ත මූවි අවුට් එකේ ටී-ෂර්ට් එකත් මම වැඩ කළේ ප්‍රසිද්ධ ප්‍රයිවට් බැංක් එකක කෑෂ් ඔෆිසර් කෙනෙක් විදියට. එදා කොච්චර වර්ක්ලෝඩ් එකක් තිබ්බත් ටීෂාගේ අපොයින්ට්මන්ට් එකට මම යන්නම ඕන නිසා මාධාරයට කවුන්ටර්ස් චෙක් කරන්න කියලා මං එළියට පැනගත්තා. දවසේම මොබයිල් එක බලන්නවත් වෙලාවක් තිබ්බේ නැහැ. මම ඒක සයිලන්ට් දාලායි තිබ්බේ. කාර් එක ගාලු පාරට දාන ගමන් මම ටීෂර්ට් කෝල් කරන්න මොබයිල් එක අතට ගත්තමයි දැක්කේ චතුරයාගේ මිස් කෝල් ගොඩ. චතුරයාගේ මගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකට අවුරුදු 20කටත් වැඩි මිසක් අඩු නම් නැහැ. අපි 6 වසරේ ඉඳන් පට්ට යාළුවෝ. ඉතින් කොල්ලෙක් තමන්ගේ ගර්ල්ට අම්මලාට නොකියන හැම වහුතු ජරාවක්ම කියන්නේ බොක්කේ ෆිට් එකක් තමයි චතුරයා එක්ක මට තිබුණේ. එදා ඉඳලා පන්සල් පල්ලි යනවනම් හරි වලක් බහිනවනම් හරි අපි දෙන්න හිටියේ එකට. හොඳට සල්ලි තිබ්බා. එයාලා බිස්නස් කරන්නේ. ඒ වගේම පොලිටිකල් පවර් එකක් තිබුණා. කොටිම උගේ තාත්තට එක කෝල් එකකින් සැලකිය යුතු වැඩක් පොලිටිෂියන්ස්ලට කියලා කරගන්න පුළුවන්. ඒ නිසා චතුරයා ගෙව්වේ ටිකක් සෙල්ලක්කාර ලයිෆ් එකක්. ඒත් කවදාවත් මට ලොකුලයින් දාගෙන ඇවිත් නැති නිසා මට අවුලක් නැතුවම ඌව පිළිගන්න පුළුවන්. ඒ දවස් ටිකේ චතුරයා ගොඩක්ම මට මිස් වුණා. මොකද චතුරයා ගෙදරත් එක්ක අවුලක් දාගෙන ෆැමිලි එකෙන් ඈත් වෙලා ඔහිය පැත්තේ තියෙන උගේ අත්තම්මලාට අයිති වතු බංගලාවකයි හිටියේ. මම කෝල් කරා. ඒත් ඌ ආන්සර් කරන්නේ නැහැ. මම චතුරයාගේ ගෙදරට ගත්තා. "අනේ සර්, බේබි ගෙදර ආවේ නෑනේ සර්." ඒ අමරසේන තාත්තගේ ඩ්‍රයිවර්. දැන් මට චතුරයාව කන්ටැක්ට් කරගන්න විදිහක්ම නැහැ. මං ඔහිය බංගලාවේ නම්බර් එක දැනගෙන හිටියේ නැහැ. මම ටීෂාගේ ඔෆිස් එකට ඩ්‍රයිව් කරන ගමන් හිටියේ. වැස්ස ටිකක් තුරුල් කරලා තිබුණට ගාලු පාරේ ට්‍රැෆික් එක තදටම තිබ්බා. FM එකේ අමරදේව මාස්ටර්ගේ සින්දුවක් වාදනය වෙන ගමන් තිබ්බේ. මම මීටරය හරියට සුසර කරගන්න try කළා. එක පාරටම මොබයිල් එකට SMS එකක් චතුරයාගෙන්. "මචං, I need your help." මම SMS එක කියෙව්වා. ඒ ගමන්ම ටීෂාත් කෝල් කරනවා. මම සාමාන්‍යයෙන් ටීෂාගෙන් එන කෝල් කට් කරන්නේ නැහැ. "බබා, I will call you back." මම කෝල් එක කට් කළා. මම චතුරයාට කෝල් ගන්න ඇති එක දිගට 20-30 පාරක්. හේ චතුරයා පික් කරන්නේම නැහැ. මම ටෙක්ස් කරා. "ඔබ කොහෙද? අවුලක්ද කියපන්. මම එන්නම්." හේත් රිප්ලයි නැහැ. මම ටීෂාගේ ඔෆිස් එකට ලං වෙනකොට ආයෙමත් SMS එකක් චතුරයාගෙන්. "මචං, උඩවේරිය වත්ත." එච්චරමයි ඒ SMS එක. දැන් මොකද කරන්නේ? මම ටීෂාව පික් කරලා අද මූවි එක බලන එක ඉරිදට දාගත්තා. සම්පූර්ණ අටුවා ටීකාව කියන්න වෙලාවක් නෙවෙයි නිසා මං විස්තර කියන්න ගියේ නැහැ. දන්නවනේ කොල්ලෝ ඉතින්. එයාව ගෙදර ඇරලවලා මම කල්පනා කරේ මොකක්ද මම කරන්න කියලා. ආයේ ආයේ කෝල් කළත් කිසිම ආන්සර් එකක් නැහැ. මට ලාවට වගේ මතකයි එක දවසක් ඔය බංගලාවට අපි කැම්පස් කාලේ සෙට් එකත් එක්ක ගියා. මම අද ගෙදර එන්නේ නැහැ. මට කැම තියන්න එපා. මම ගෙදරට කෝල් කළා. අම්මගෙන් අමතර ප්‍රශ්න පත්‍රයට කලින් මම කෝල් එක කට් කරලා දැම්මා. කාර් එකේ අමතර ඇඳුමක් මම තියාගෙන ඉන්න නිසා මම දෙපාරක් හේදුවේ නැහැ. කෙලින්ම පානදුර රත්නපුර පාරට කාර් එක හරවනකොට හවස 6:00ට පහු වෙලා. එක දිගට පැයක් 1:00ක් මම ඩ්‍රයිව් කරන්න ඇදී. රත්නපුර ටවුන් එකට එනකොට වැස්සේ හොඳම හරිය. පැල් මඩුල්ල පහු කරලා පෙට්‍රල් ෂෙඩ් එකකින් ෆුල් ටැංක් ගහගත්තේ රෑ වෙන්න මේ පළාත්වල සේරම වහන නිසායි. එදා මෙදා තුර FM එකේ වාදනය වෙන සංගීතයත් මේ පරිසරයටම සෙට් වෙනවා. නා කපන වැස්සේ මීදුමත් එක්ක මහම මහ පාළු බව තවත් තීව්‍ර කරනවා. මම ආස සින්දුවක් වුණාට මේකේ මූඩ් එක නෙවෙයි. ඉංග්‍රීසි සෝං එකක් ප්ලේ කළේ මට පොඩි නිදි මතකුත් ආපු නිසායි. හපුතලේ ටවුම දවල්ට තියෙන කඩිසර කමට සමුදීලා පාළුවට ගිහිල්ලයි තිබුණේ. රෑ 11ට මම බොරලන්ද පාරට හරවනකොට එතන ඉඳන් පාර තවත් අබලන්. ඔහියට තව කිලෝමීටර් 21ක් කියලා ලියලා තිබුණු බෝඩ් එකත් පස් කණ්ඩියක් වැටිලා බිමටම කඩා පහත් වෙන්න තිබුණේ. මම නිකමට ආයේ try කළා චතුරයව කන්ටැක්ට් කරගන්න. රින්ග්ස් යනවා. හැබැයි ආන්ස කරන්නේ නැහැ. මේ පාරේ නම් බලු බල්ලෙක් නැහැ. පයිනස් ගස් කළුවරට පේන්නේ පාරට එබෙන අවතාර වගේ. වැස්සෙන් ඉස්සරහින් එන ටුක් ටුක් එකක් මම දැක්කා. ග්ලාස් එක පහත් කරලා උඩ වේරිය වත්තට යන්නේ කොහොමද කියලා ඇහුවා. "සර්, කිලෝමීටර 10ක් වගේ යන්න තියෙනවා. පාර නා යනවා පරිස්සමට." නැත්තං හෙට උදේ අනේක තමයි මහත්තය හොඳ. ඒක තමයි පොරගේ ප්‍රතිචාරේ. "හරි මල්ලි හරි. තෑන්ක්ස්." මට මේ හරිය නවතින තැනකුත් නැති නිසා මම පාරේ දිගටම ගියා. සීතලයි මීදුමයි නිසා මට පාරේ කිසිම දෙයක් හරියට පේන්නේ නැහැ. එක පාරටම මොබයිල් එක රින්ග් වෙන්න ගත්තා. චතුරයා මම ඉක්මනට ආන්සර් කළා. "හෙලෝ, මටං කොහෙද හුත්තෝ ඉන්නේ?" මට කේන්තියටයි නොසන්සුන්කමටයි අපේ පුරුදු වචන සෙට් එකම කියලා මම පොරට හැමතුවා. අනේ මචං සොරි. උඹට මුළු විස්තරේම කියන්න තමයි මං හිටියේ. මං දැනුයි උඹේ මේ මිස් කෝල් දැක්කේ. එහෙම කියනකොටම මම කාර් එක නතර කළා. මොකක් හරි ලොකු අවුලක මම ඉන්නේ කියලා මට තේරුණා. "උඹ කොහෙද දැන් ඉන්නේ?" මම චතුරයාගෙන් ඇහුවා. මචං දැඩුයි මම කොළඹ ආවේ. මාර අවුල ලොකු ප්‍රශ්නයක් බං. පාර්වති එල්ලිලා මැරිලා. අද හවස තමයි මරණේ ගන්නේ. පාර්වති කියන්නේ බංගලාව බලාගත්ත ආයගේ දුව. මට මීට අවුරුදු 10ක වගේ ඉතිහාසයක් මතක් වුණා. ඒකම වාහනේ ලයිට් එළිය අඩු වෙලා ආයෙත් වැඩි වුණා. වැස්ස සද්දෙත් එක්ක හුලඟයි සිග්නල් ඩ්‍රොප් වුණාද මන්දා කෝල් එකත් කට් වුණා. මම වාහනේ හරවගන්න පුළුවන් තැනක් සෙට් වෙනකන් හැමින් ඩ්‍රයිව් කළා. එක පැත්තක කන්ද අනිත් පැත්තේ බෑවුම මම පොඩි එලිමහනකට වාහනේ රිවර්ස් කළා. යූ ටර්න් එකකට. ඒකම වාහනේ එන්ජිම නතර වුණා. මම වාහනෙන් බැහැලා බොනට් එක අරිනකොට මම දැක්කේ වාහනේ ඇතුලේ කවුරු හරි ඉන්නව වගේ. ආවේ පාරත් බොනට් එක පහත් කරලා බැලුවා. එහෙත් මොකෙක්වත් නැහැ. දෙයියෝ දැක්කා වගේ ඔන්න ඇතින් වාහනයක් එනවා. මම පාරට ඇවිත් අත දාලා වාහනේ නතර කරගත්තා. "සර්, මොනාද මේ මිනි වල දාන තැන්වල කරන්නේ මේ මහරෑ? මේක තමයි උඩහ වතුලායේගේ කනත්ත. මම හොඳට වටපිට බැලුවා. ඇත්ත නේනම්. මම මේ ඉන්නේ අද ඊයේම භූමි දානය කරපු වලක් ළඟ. පාර්වතීගේ මරණ දැන්වීම දැක්ක මම සීතල වෙලා ගියා. එදා රෑ වන ආරක්ෂක නිලධාරීන්ට පින් සිද්ධ වෙන්න කාර් එකත් හදාගෙන කොළඹ ආවා. එනකොට පහුවෙනිදට එළි වෙලා කොටිම්ම මම හිතන විදියට කතාව මෙහෙමයි. ඔය පාර්වතී ටිකක් ලස්සන කෙල්ල. චතුරයා කෙල්ලට කැමැත්තෙන් හිටියත් ඒකි චතුරයා හිතන විදිය කෙල්ලෙක් නෙවෙයි. ඒකිට ඕනේ නෑ චතුරයාගේ කරේ එල්ලෙන්න. දවසක් ඔහියේ ගියපු දවසක මම ඒ කෙල්ල එක්ක කතා කරලා චතුරයාගේ නැති හොදත් කියලා කෙල්ලව කැමති කරවලා දුන්නා. එදායින් පස්සේ ඒ කෙල්ල එක මොනා කළාද කියලා මම දන්නේ නැහැ. අවංගවම කොහොම හරි ඒ කෙල්ල එල්ලිලා මැරෙන තැනට වැඩේ දුරදිග ගිහින්. අද කතාව මෙතනින් අවසන්. මම මේ කතාව උපුටාගත්තේ Facebook සමාජ මාධ්‍යයේ Facebook account එකකින් දාලා තිබ්බ කතාවකින්. ඉතින් මේ කතාවේ රචකයා විදියට ඔහු සඳහන් කරලා තිබුණේ කසුන් එරංග. ඉතින් කසුන් ඔයාට ගොඩක් ස්තුතියි මේ වගේ ලස්සන කතාවක් අපිට කියවන්න ලිව්වට. එහෙනම් අපි ඊළඟ කතාවෙන් හම්බෙමු. එතකන් ඔගොල්ලෝ හැමෝටම බුදු සරණයි. මම නිර්නාමික ලියන්නා.